හිතා මිට්ටුවනි. රනිල් වික්‍රමසිංහගේ සුනකයෝ දෙන්නකුට අද දවසදී ශ්‍රේෂ්ඨාධිකරණය පයින් ගහලා එළියට විසික් කරා. මේ එළියට දාපු සුනකයෝ දෙන්න තමයි හරිනුත් ඒ වගේම මනුෂ්‍යත්. මනුෂ්‍යත් හරිනුත් පහුගිය දවස්වල ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා. සජිත්ල තමන්ගේ පක්ෂ සමාජිකත්වය අහිමි කිරීම සහ මන්ත්‍රී ධූරය අහිමි කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් ගන්න. කොහොමෙතත් අද දවසේදී ත්‍රිපුත්කල විනිසුරු මඩුල්ලක් විසින් බොහොම පැහැදිලිව හරින්ටත් ඒ වගේම මනුෂ්‍ය නානායකකාරටත් තවදුරටත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධූර දැරීමට සුදුසුකම් නැහැ කියලා තීන්දුව කරලා ඔහුගේ මන්ත්‍රී ධූර සහ ඒ වගේම ඇමති ධූර අහිමි කරා. මේක බොහොම පැහැදිලිව රනිල් වික්‍රමසිංහගේ බරපතල පරාජයක්. මොකද වර්තමාන ඡන්දයේදී රනිල් වෙනුවෙන් බුරන්න හිටපු හොඳම සුනකයෝ දෙන්න තමයි මේ නිශ්චිත මොහොතේ ශ්‍රේෂ්ඨාධිකරණය මගින් බෙල්ලට බෙල්ට් එක දාලා ගැට ගහලා දැම්මේ. මිට්ටුරණි, මේ රටේ මිනිස්සුන්ගේ ඡන්ද අරගෙන අවසානයේදී පාර්ලිමේන්තුවට ගිහිල්ලා ඒ පැත්තට මේ පැත්තට පණිමින් මේ කරන ගෙඹි න්‍යායට ඇරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය අද දීපු තීන්දුව අතිශය වැදගත් වෙනවා. අපේ රටේ තියෙන්නේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදේ. ඒ අනුව මිනිස්සු ඡන්දය දෙන්නේ පක්ෂයකට, එහෙම නැත්නම් පුද්ගලයෙකුට නෙමෙයි. ඒ නිසා එදා තිබුණු කේවල ක්‍රමයට අනුව පාර්ලිමේන්තුවට ගිහිල්ලා, ඒ කියන්නේ කේවල ක්‍රමයට ඇරෙති මිනිස්සු ඡන්දය දුන්නේ පුද්ගලයෙකුට. ඒ නිසා උන්ට අයිතියක් තිබුණා මන්ත්‍රී ධූර ඒ පැත්තෙන් මේ පැත්තට පනින්න. හැබැයි වර්තමාන ව්‍යවස්ථාවේ මූලික සංකල්පය තමයි මිනිස්සු ඡන්දය දෙන්නේ බොහොම පැහැදිලිව පක්ෂයකට, ඒ කියන්නේ ප්‍රතිපත්ති සමුදායකට. ඒ නිසා පාර්ලිමේන්තුවට ගියේ උන්ට එහෙට පයින්න මෙහෙට පයින්න ව්‍යවස්ථාව අනුවට තිබෙන්නේ නැහැ. හැබැයි අර සරත්යෙන් සිල්වා කියන පාහරයා අග්‍රමිනිශ්ච කාරවරයා වෙලා හිටපු කාලයේ සහ ඊට පෙර හිටපු සමහරවුන්ගේ වැරදි නිසා ශ්‍රේෂ්ඨාධිකරණයේ ආණ්ඩුක අවස්ථාව වරද විදිහට අර්ථ නිරූපණය කරලා එහෙට මෙහෙට පයින ගෙම්බන්ට දිගටම මන්ත්‍රී ධූර දරන්න අවස්ථාව ලබා දුන්නා. හැබැයි මෑතක ඉඳලා වර්තමාන ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉන්න විනිසුරුවරයන්ට පිංසුදු වන්න මේ තත්ත්වය වෙනස් කරලා මේ වෙනකොට එහෙට මෙහෙට පයින ගෙම්බන්ව අල්ලලා විසිකරන න්‍යායකට ශ්‍රේෂ්ඨාධිකරණයේ පැමිණ තියෙනවා. මේක ජනතාවගේ විශාල ජයග්‍රහණයක්. මොකද මේ රටේ විධායක වස්ථාදායක අධිකරණ බලය තියෙන අපිට. ඒ නිසා මේ කාලකන්ණි ක්‍රමය යටතේ එහෙට මෙහෙට පයින කාලකන්ණි සෙල්ලම් කරන්න ඔබේ මගේ විධායක වස්ථාදායක සහ අධිකරණ බලය අනුව. ඒ නිසා අපි අද දවසේදී අධිකරණයට ලබා දීලා තිබුණු අපේ අධිකරණ බලයේ නිවැරදි විවිධ ක්‍රියාත්මක වෙන අවස්ථාවක් හැටියට තමයි අපට මේක දකින්නට තියෙන්නේ. මිට්ටෝර්නි, රනිල් වික්‍රමසිංහ මේ මොහොතේ ඉන්නේ බොහොම පැහැදිලිව ශ්‍රේෂ්ඨාධිකරණයේ සමගූරණ වෙලා. ඒ නිසා තමයි බල්ලෙක් වගේ පහුගිය කාලය පුරාම දිගින් දිගටම ඉදිබිරුවේ. කොහොමදත් මිට්ටෝර්නි, ලංකාවේ අපේ විධායක වස්ථාදායක සහ අධිකරණ බලය සමග සෙල්ලම් කරන මේ හැම පරයකටම දඬුවම් කරන්න තියෙන දිනේ අතිශයම ළඟයි. ඒ නිසා මේ නිශ්චිත මොහොතේ අපේ ඇඟේ ඇතුළේ ඉන්න ජාතිවාදයට කතා කරන අපිව ගොනාට අන්දන පාහර දේශපාලඥයෝ ගෙදර ඇරලා අපට සත්‍ය වශයෙන් ආදරය කරන, අපි වෙනුවෙන් සත්‍ය වශයෙන්ම සටන් කරන, තමන්ගේ බඩ ගැන නෙමෙයි රට ගැන හිතන සමාජ දේශපාලන කණ්ඩායමක් සමග අපි පෙබ්‍රුණටියා මිටෝනි අර්ධ ජයග්‍රහණ නොමැති බව ඔබට සිහිපත් කරමින් මා ඔබෙන් සමුගන්නවා. ඔබ සැමට ජය.